සඳුන් නරනේ අපි අවසාන වෙලාවටත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි හිතුවා මේ වෙලාව ඔගලන්ට වෙනස්ම වෙච්ච ගොඩාක් අපේ ප්‍රේක්ෂකයන් බොහොම ආදරෙන් වැළඳගත් විශේෂාංගයකට ඔබව යොමු කරන්න. ඉතින් ඒ විශේෂාංගය ඔබ කල්පනා කරන ඇති මෙතරම් ආදරණීය ඇයි? මොකක්ද මේ විශේෂාංගයේ තියෙන විශේෂත්වය කියලා? ඔව්. මං හිතන්නේ එහෙනම් මම වැඩි ඒ පිළිබඳව කියන්නේ නැතුවම ඒ විශේෂාංගය සඳහා අපි මේ මැදිරියට බොහෝම ආදරයෙන් ආරාධනා කරපු පුංචි තරුවක් ඉන්නවා මල් ළඟ. ඒ තමයි ළමා රංගන ශිල්පී සචින් නෙත්සර. අයිබෝන් සචින්. අයිබෝන් අක්කේ. දැන් ඔයගලන්ට සචින්ව දකින්නකොටම හිතෙනවද නේද මේ සචින් මම කිව්වේ වැරදිලාද පුතෙක්ද දුවෙක්ද කියලා හිතෙනවද? සචින් කොණ්ඩේවවල අපලේ නම් මාතක හිනාවේගෙන කතා කරනවා. මාත් කල්පනා කරා සචින් පුතෙක්ද දුවෙක්ද කියලා. සචින් පුතෙක්. සචින් නම් මුලින්ම කතා කරමු. ඇයි ඔය විතර කොණ්ඩේවවල ඉන්නේ? මම මේ දවස්වල ගොබ්ලි කියලා ටෙලිග්‍රෑම් එක මේ රූගත කෙඩින් වල යොමු වෙලා ඉන්නවා. ඉතින් ඒකේ මේ දුප්පත් චරිතයකට නිසා මේ මට කොණ්ඩේ වවන්න කිව්වා. මං ඒකේ හින්දා දැන් වවනවා. ඒක හින්දා තමයි මේ වවන්නේ. මේකෙන් පස්සේ කොණ්ඩේ කපනවා. කපනවා. ඒ තරමටම සචින් මේ චරිතයට සාධාරණයක් කරන්න ඉස්කෝලෙන් පර්මිෂන් උත් ගත්තා නේද? ඔව්. අපි ඒක තවත් කියමුද මේ මෙතනදී? ටීචර්ස්ලා අවසර දුන්නද කොණ්ඩේ වවාගෙන ඉන්න? ඔව්. ආසය දුන්න බොහොම අමාරුවෙන් බොහොම හරි අවසර ගත්තා. බොහොම අමාරුවෙන් චරිතයත් සාධාරණය කරන්න ඕන නිසා මේ පුංචි සචින් හරිම හපනෙක් කියලා තින්නේ පාසලේ වගේම අපේ ආදරණීය හිත්වලත්. ඔව් සචින්, අපි දැන් කතා කරමු. ඔයාගේ පාසල මොකක්ද? ඔයාගේ ගම මොකක්ද? අපි ඒ ටිකක් කතා කරලා ඉස්සරහට කතාව ඉදිරියට ගෙනියමු. මගේ පාසල ශ්‍රී චන්දරත්න මානසිංහ විද්‍යාල. එතකොට ඔයාගේ ගම් පළාත? මම ඉන්නේ ඇරවුල. ඇරවුල. හරි. එතකොට ඔයාගේ දැන් කීවෙනි වසරද අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ? මම මේ අවුරුද්දේ 6 වසරට. 6 වසරට. හරි. එතකොට දැන් කවදා හරි දැන් ආසාවක් තිබුණාද පුංචි කාලේ ඉඳන්ම සචින් මම ලංකාව මාදරය කරන දක්ෂ රංගන පුංචි ළමා ශිල්පියෙක් වෙනවා, රංගන ශිල්පියක් ශිල්පියෙක් වෙනවා. එහෙමත් නැත්නම් කවදා හරි වෙන්න, කවුරු හරි වෙන්න හිතාගෙනද හිටියේ වෙන? මං ආසයි අනාගතයේදී හොඳ දක්ෂ නළුවෙක් වගේම ඩිරෙක්ටර් කෙනෙක් වෙන්නත්. ලොකු බලාපොරොත්තුවක් පුංචි හිතේ තියෙන. ඉතින් අපි හරි ආදරෙන් බලාපොරොත්තුවගේ බලාපොරොත්තු තේ විදිහටම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබපතනවා සචින්. දැන් මට කියන්නකෝ, දැන් කවද කොයි කාලෙද ඔයා මේ ශාස්ත්‍රයට ආවේ? මොන විදිහටද ආවේ? මම මොන්ඩිසෝරි යන කාලේ අපේ තාත්තා හිටියේ කටාරවල. අපේ තාත්තගේ යාළුවෙක්ගේ පුතෙකුත් ඉඳලා තියෙන, එයා රඟපානවා. ඊට පස්සේ යාළුවා දැකලා මේ මගේ ෆොටෝස් දැකලා මේ කියලා මෙයාව දාන්න, මෙයාට හොඳ හැකියාවක් තියෙනා නේ කියලා. ඊට පස්සේ තාත්තා ලංකාවට එන දවසේ මගේ මොන්ඩිසෝරියේ කොන්සර්ට් එක. මම ඒකේ නටනවා දැකලා තාත්තට මේ හිතිලා තාත්තා දැම්මා ෆොටෝස් ටික. දැම්මහම පස්සේ තරින් තේරලා ආවා. මම මොන්ඩිසෝරි යන කාලේ ඉඳන් මේ රඟපානවා. එතකොට ආගේ පළවෙනි අත්දැකීම උනේ මොකක්ද? ටෙලි නාට්‍යයක්ද නැත්නම් වෙළඳ දැන්වීමක්ද? වෙළඳ දැන්වීමක්. වෙළඳ දැන්වීමක්. හරි. එතකොට පළවෙනියටම දැන් මේ පුංචි සචිනා, එදා මීටත් වඩා පුංචිනේ, කැමරාවක් ඉදිරියට යනකොට මොනවද හිතුනේ? එයාට එහෙම බයක් නම් මට හිතුන්නේ නැහැ. හොඳට කරාද? කරා. අධ්‍යක්ෂක ඒ අංකලුත් හොඳට හොඳයි කියලා කිව්වද? කිව්වා. ඒ වුණාට බොහොම අමාරුවෙන් එක තැනකට තියාගෙන හිටියේ. ඔව් පොඩ්ඩක් දඟයිනේ. හරි. ඒ සියලු කතා බහ අතරතුර දැන් මට කියන්නක සචින්, දැන් පාසලේ වැඩිපුරම ආස මොන විෂයටද කියලා ඔයා? මං ආස ගණන්. ගණන් වලට. ඇයි ඉතින් කවදාවත් හිතුණත්තේ මේ කවදරි මම ඉංජිනේරුවරයෙක් වෙනවා කියලා එහෙම පොඩි හරි ආසාවක් තිබුණ නැද්ද හිතේ? මන්නේ මෙහෙම හිතුවේ නෑ උනාට. රංගන ශිල්පියෙක් වෙන්න තමයි ආස නේද? හරි. එතකොට අම්මයි තාත්තයි දැන් මොන වගේ ඔයාට සහයෝගයක්ද දෙන්නේ? මේ ශාස්ත්‍රය තුළ මේ විදිහට මේ වැඩසටහන් වලට එන්න. අම්මයි තාත්තයි මට ගොඩක් මේ සහයෝගය ලබා දෙනවා මේ ශාස්ත්‍රයට එන්න. අපි තාත්තා තාම මෙතනට එක්කන් ආවෙත්. හරි. ඉතින් බොහොම ස්තුති, බොහොම පිං කියනවා. බලන්න පුංචි සචින් කොච්චර අපේ හදවත්වල බොහොම ආදරණීය පුංචි තරුවක් වුණත් ඇත්තටම ඔහු
හදවතින් පොහොසත් ආදරණීය දරුවෙක්. ඉතින් එය අපිට වැඩි හිටිය විදිහට බොහොම සතුටුයි සචින්වා ගැන. කියනකෝ ඉතින් දැන් ඔයා විතරද පවුලේ ඉන්නේ? තව කවුද ඉන්නේ පවුලේ විතර? මට මල්ලි කෙනෙකුත් ඉන්න, අයියා කෙනෙකුත් ඉන්න. ආ, ඉතින් ඊදෙන ගැනත් කියමු දැන්. ඊදෙනත් බලන් ඉන්නවා ඇතිනේ. ඔව්. අපේ අයියා නම් අපේ අයියාත් රඟපානවා. එයාත් ගොක්ලි කියන මේ ටෙලිග්‍රෑම් එකෙත් ඉන්න. අපේ මල්ලිට තාම අවුරුදු දෙකයි. ඔව්. එතකොට අයියාගේ නම මොකක්ද? මල්ලිගේ නම මොකක්ද? අයියාගේ නම පහන් සඳීප. ඉතින් මල්ලි? මල්ලිගේ නම පසන්දි වුණෙත්. හරි. ඉතින් ඒගොල්ලෝ දැන් මල්ලි ඉස්කෝලේ යනවද තා? නෑ, අවුරුදු දෙකයි. අවුරුදු දෙකයි. එතකොට අයියා අයියට අවුරුදු 14යි. 14යි. හරි. ඉතින් මේ තුන්දෙනාත් එක්කම දැන් කලා කටයුතු නිරත වෙලා ඉන්නකොට කොහොමද ඒ දෙන්නගෙන් ලැබෙන සහයෝගය? දෙන්නත් කියනවාද අපි තුන්දෙනාම එකතු වෙලා ඉස්සරහට මේ විදිහටම කලා ශාස්ත්‍රය ඉදිරි ගමනක් යමු කියලා? අයියන් මර ගොඩක් උදව් කරනවා. මල්ලිට තාම කතා කරන්න බැරි වුණාට එයා හරි ආසයි මං යන කතා බලන්න. ආහහ. ගොග්ලි එහෙම මේ කතාවේ සද්ද ගොග්ලි කියනකොට දුවගෙන ඇවිල්ලා බලනවා. ආහහ. හරි. දැන් මට කියන්න සචින් ඔයා දැන් අපිට දැන් ලොකු අත්දැකීම් තියෙන සාමාන්‍යයෙන් මේ ශාස්ත්‍රයේ වැඩ කරනකොට අත්දැකීම් තියෙන චරිතත් එක්කනේ ඔයාලට වැඩ කරන්න හම්බ වෙන්නේ නේද? නැන්දලා මාමලා අක්කලා අයියලා මේ සීල දෙනත් එක්ක. එතකොට ඔයාට මොන වගේ සහයෝගයක්ද ඒ පිරිසෙන් ලැබෙන්නේ? එයාලෙන් ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. බොග්ලි කතාව මගේ මගේ අක්කට ඉන්නේ මනීෂ අක්කා. එයාත් මට ගොඩක් උදව් කරනවා. හරි. එතකොට දැන් ඔයාට රඟපාන්න විතරද පුළුවන්? ඊට වඩා තව වෙන විනෝදාංශ නැද්ද? තව මොනවද ඔයාට තියෙන හැකියාවන්? මං ආසයි ක්‍රිකට් ගහන්න. ආ, ක්‍රිකට් ගහන්න ආසයි. හරි. ඉතින් අපි ක්‍රිකට් ගහන්නත් පුරුදු වෙමුකෝ. ආසක් නැද්ද? හා, ආසයි. එහෙනම් අපි යන්ද ක්‍රිකට් ගහන්නද? හරි, අනිවාර්යෙන් වැඩසටහන ඉවරලා අපි දැන් ක්‍රිකට් ගහන්න. හරි. හරි. දැන් සචින් ඉන්නවා කියන්නකො දැන් මං අර කිව්වනේ ඉස්කෝලේ මේ ගණන් වලට ගොඩක් ආසයි කියලා. එතකොට දැන් ගණන් වලට ආසයි, ක්‍රිකට් ගහන්න ආසයි. එතකොට රඟපාන්න ගොඩක්ම ආසයි. හරිද? එතකොට මේ තුනම සමබරව අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. මේට අමතරව දැන් අපි හිතමු ඔයාට කවුරු හරි අවස්ථාවක් දුන්නොත් ජාත්‍යන්තරේ මොනවා හරි නිර්මාණයකට, සිනමා නිර්මාණයක් වේවා, ටෙලි නිර්මාණයක් වේවා, එහෙම අවස්ථාවක් ලැබුණොත් ඔයා කොහොමද ඒ අවස්ථාව බාරගන්නේ? ලංකාව දාලා යනවද? එහෙම දාලා ගියාට හිතනම් දෙන්නේ නැහැ දාලා යන්න. I think එහෙම ආරාධනා ලැබිලා නැද්ද ඔයාට? මට දැන් මොකද්ද මේ ආරාධනාවක් ලැබිලා තියෙනවා ඉන්දියන් ෆිල්ම් එකකට. ඒක කරන්නේ NMJ වසයිලාව මාමා. හරි. එතකොට දැන් ඒ ආරාධනාව ඔයා පිළි අරගෙන දැන් කවදද ඒ පටිගත කිරීම සිද්ධ වෙන්නේ? තාම හරියට මේකට දිනයක් නැහැ. මොකද ඒ මාමා ලෙඩ වුණා. ඉතින් තාම හරියටම දිනයක් නැහැ. කවුද හරි ළඟදිම කියයි ඒ දිනය. හරි. දැන් ඔයා 6 වසරනේ ඉන්නේ. 6 වසර වුණාට ගොඩාක් ෂූටිනේ නේද? අනිවාර්යයෙන්ම හරිම පොඩි අපේ සචින්. ඉතින් දැන් සචින් එතකොට දැන් මේ වැඩ කරන ගමන් මේ කන බොන අඩුයිද? නෑ, හොඳට කනවා. ඔව්. ආ, කන ආසම මොනවාද? පරිප්පුයි සම්බෝලයි. ඕ, සචින් කන්නාසේ හරිද? අනේ, හරිම සරලයි. හරි සචින්, දැන් ඔයාලට සෙට්ස් වලට ගියාම දැන් ඉතින් ඇත්තටම ආසම දේවල් කන්න හම්බ වෙන්නේ නැහැ, වෙලාවට කැවෙන්නේ නැහැ. හරිද? ඉතින් මේ දේවල් යනකොට ඔයාලට පොඩක් පොඩ කේන්තියම යන්නේ නැද්ද? නෑ නෑ. ඈ? ඔව්. නෑ, දින එකක් කාලා කරන වැඩේ කරනවා. අනේ, අන්න බලන් ඉන්න ඔයගලන්ටත් ආරාධනා කරනවා සචින් වගේ බොහොම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් රංගන ශිල්පියෝ ඉන්නවා අලුත් පරම්පරාව. ඔන්න අවස්ථාව තියෙන සචින්ව ගන්න නේද? කැමතිනේ? කැමති. කැමති. ඕන එකක් බාර ගන්නවා. හරි. සචින් දැන් කියන්නකෝ මේ වෙනකොට ඔයා වෙළඳ දැන්වීම් කීයකට සහභාගී වෙලා තියෙනවද? ටෙලිනාටි කීයකට සහභාගී වෙලා තියෙනවද? වෙළඳ දැන්වීම් නම් දැන්ට 40කට කිට්ටු වෙන්න කරලා තියෙනවා. ඕ. එතකොට ටෙලිග්‍රාම නම් දැන්ට 15ක් කරලා තියෙනවා. 15ක් කරලා තියෙනවා. හරි. ඒ අතරින් ඔයා ආසම කරන චරිතයක් තියෙනවද ඒ ටෙලිනාට්‍ය වල? ඔව්. දෙකක් තියෙනවා. නෑ, දෙකක් තියෙනවා. කියන්නකෝ දෙක. ගොග්ලි එකේ සහේන්ගේ චරිතයට, ඒ වගේම මහ පොළොව එකේ රතු අප්පු චරිතයට. හරි. දැන් මට කියන්න දැන් සමහර විට මේ අපි මේ වැඩසටහන බලන් ඉන්න අපේ ප්‍රේක්ෂකයෝ දන්නේ නැතුව ඇතිනේ නේද? ඒ චරිත දෙක මොන වගේද කියලා අපි ඒ දෙන් පොඩි පොඩි විස්තරයක් කියමු බලන්න. ඒ චරිත දෙකේම මං ගමේ ඉන්නේ. ඒ කියන්නේ ගොග්ලි එකේ මං
නගර ඉඳලා ගමට යනවා. ඊට පස්සේ ගමේ තියෙන ලස්සන තැන් ඒවත් තියෙනවා. මම හරි ආසයි ගමට. ඒ චරිත දෙකට වැඩියෙන් මාසයක හිඳමයි. හරි. එතකොට දැන් මේ චරිත මේ විදිහට සාර්ථකව රඟපාන්නවට අපේ අධ්‍යක්ෂක මාමලගෙන් ලැබෙන මොන වගේ සහයෝගයක්ද? ඒගොල්ලෝ කියනවා දවා කරනකොටම සමහරට අපිට වැරදෙන්නත් පුළුවන් නේද? පළවෙනි සැරේ අපි කරනකොට ඒක වැරදෙන්නත් පුළුවන් නේද? ඒක ඒ මාමල සැරකල්ලා එහෙමද කරන්නේ? නෑ, එහෙම නම් කරන්නේ නෑ. කියලා දෙනවා මෙහෙම වොයිස් එක මෙයා කරලා මේ හරියට කරන්න පුළුවන්. ඒ විදිහට කියලා දෙනවා. හරි. එතකොට කවදා හරි සම්මානිත ළමා රංගන ශිල්පියෙක් වෙන්න කවදා හරි කොහෙදි හරි එහෙම හීනයක් තියනවද? හීනයක් තියනවා. එහෙනම් කවදා මොන වේදිකාවේ ගන්නද ඒ හීනේ ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඔයා? කවදා හරි එනකම් බලාගෙන ඉන්න එක නම්. හරි සචින් නොබෝ දවසකින් මාට ලැබෙයි කියලා මම හිතනවා. හරි. ඔයාට දැන් යාළුවෝ කී දෙනෙක් ඉන්නවද? පාසලේ යාළුවෝ විතරද ඉන්නේ? දැන් කලාශේෂ්ත්‍රෙත් ගොඩක් යාළුවෝ ඇතිනේ ඔයාට නේද? ඔව් ඉන්නවා. හරි. අපි ඒගොල්ලකටත් මතක් කරමු නැත්නම් යාළුවෝ තරහ වෙයිනේ. ගොග්ලි එකෙත් ඉන්නවා, ගොඩක් ඉන්නවා. ගොග්ලි එකේ. ඒ වගේම ඉස්කෝලේ යාළුවොත් ගොඩක් ඉන්නවා. හරි. ඉතින් ඔයාගේ හොඳම යාළුවා කවුද? ඉස්කෝලේ හොඳම යාළුවා තුමිර. තුමිර. හරි. එතකොට තුමිර මොකද කියන්නේ? එයා කතාව බලනවා එයත්. එයා කියනවාද මේ සචින් මේක ඉස්සරහටම කරගෙන ඕලා හොඳ ලස්සන්ට රඟපානවා එහෙම කියලා කියනවාද? කියනවා. එතකොට ගුරුවරු ඉස්කෝලේ මොනවද කියන්නේ සචින්? ගුරුවරුත් මට සුබ පතනවා. ඒගොල්ලෝ සහයෝගය දෙනවා. ඔව්. හරි. මට කොණ්ඩයන් එහෙම සහයෝගය දෙන්නේ එයාලා තමයි. එයාලා තමයි. හරි. දැන් සචින් දැන් මට කියන්න දැන් ඔයා දැන් තාම 6 වසරේ. දැන් එතකොට සාමාන්‍ය පෙළ විභාගයේ තව කාලෙත් එක්ක ඔයාට එනවා. එතකොට හදිස්සියේ වත්වාගේ අධ්‍යාපන කටයුතු වලට යම් කිසි බාධාවක් ආවොත් කොහොමද ඒ දේවල් වා හිතන්ගෙන කලමනාකරණය කරන්නේ? ඒ දේවල් මනේ වන්දයි කාලේ ඒ දාට බලනවා. ඕ මට හිතුණා එහෙම කියයි කියලා. ඉතින් සචින් අපි මේ ගොඩක් දේවල් කතා කළා. එතකොට කියන්නක දැන් අම්මගේ නම අපි අම්මගේ තාත්තගේ නම කිව්වෙත් නැහනේ. අපිට අමතකුණා. ඕනේ. ඒකනේ. ඒගොල්ලන්ගේ නමත් කියමු. තාත්තගේ නම ශ්‍රීරාන් චතුරංග. අම්මගේ නම නිරෝෂා ප්‍රියදර්ශනී. හරි. එතකොට සචින් දැන් අපිට මෙහෙමයිනේ. දැන් අපිට ගැළපෙනම අපි ආසම කරන සමහර චරිත අපිට ලැබෙන්නේ නැහැ. හැබැයි අපි ආසයි කවදා හරි මෙහෙම චරිතයක් මට ලැබුණොත් මම මේ මණියේ මට කොච්චර වාසනාවක්ද මේ චරිතයක් ලැබෙනවා නම් කරන්න කියලා නේද? මේ චරිතයක් හිතේ තියෙනවද? වැඩියෙන් මාස ගමේ විදිහට තියෙන චරිත වලට තමයි. ඇයි ඔයා හිතන්නේ ඔයාට ඒ චරිත හොඳට කරන්න පුළුවන් කියලා? ඒක මට මං හරි ආසයි ගමේ චරිත වලට. ගොඩක් ආසාවෙන් ඒවා කරනවා. ඔයා ගමට ආදරේ නිසාද? අනේ ඕ ඒකත් තියෙනවා. ගම මාරම ලස්සනක් තියෙන්නේ. හරි. එතකොට දැන් මේ පරිසරයට ආදරේ, ගමට ආදරේ කියන්නේ අනිවාර්යයෙන්ම පරිසරයට ආදරේ කියන එක නේද? එතකොට දැන් කියන්න පරිසරය වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ඔයාට කවදා හරි දවසක මම මේ ලොකු ප්‍රශ්නයක් අහන්න ඕගෙන් හරිද? හරිද? තේරෙනව නේද මං අහන ප්‍රශ්නේ? ඔව්. මොනවා හරි දෙයක් කරන්න පුළුවන් වුණොත් පොඩි බබෙක් විදිහට, පුංචි තරුවක් විදිහට අපි හැමෝම ආදරය කරන ජනප්‍රිය තරුවක් විදිහට ඔයා කරන්න ලැබුණොත් මොනවා හරි දෙයක් රට වෙනුවෙන් මොකද්ද කරන්නේ මුලින්ම? රට වෙනුවෙන් අනිවාර්යයෙන්ම සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා මම. හරි. මොන වගේ සේවයක්ද කරන්නේ? මිනිස්සු වෙනුවෙන් හොඳ සේවයක් කරන, මිනිස්සු සතුටු කරලා උදව් කරනවා. ඔව්. මිනිස්සුන්ව සතුටු කරලා තියනවා. එයාගෙන් පරිසරයටත් ඒ ආදරය කරන හොඳ ළමෙක් වෙනවා. අනේ හොඳ ළමෙක් වෙනවා. අන්න ඒක තමයි සචින්ගේ තියෙන විශේෂත්වය. පුංචි ළමයි අතර එයා හොඳ ළමෙක් වෙනවා. අනිත් හැමෝමත් හොඳ ළමයි කරන්න ඔයා උදව් කරනවා නේද? ඔව්. හරි. සචින් දැන් මේක වැඩසටහන බලන් ඉන්න සමහර පොඩි ඔයාගේ යාළුවෝ, ඔයාගේ වයසින් ඉන්න යාළුවෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චුට්ටක් විතර වැඩිමල් යාළුවෝ වෙන්න පුළුවන්. බාල යාළුවෝ වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම හිතන ඇති අනේ මටත් සචින් වගේ වෙන්න පුළුවන් නම් දවසක කියලා එහෙම ආසාවක් හිතන අයත් ඉන්නවා ඇතිනේ නේද? ඔව්. එහෙම අයට සචින් මොනවද කියන්නේ? එහෙම අයටත් කියන්නේ උනාට හොඳ එක්කෙනෙක් වෙන්න කොච්චර මේ ශ්‍රේෂ්ත්‍රයේ හිටියත් නිකන් නරක විදිහට මම ඉලොක්ක අයේ වගේ හිතාගෙන ඉන්න නම් එපා කියලා කියන්නේ. සචින් කොහොමද ඔච්චර අදහස් එන්නේ ඔයාට?
කොහොමද ඔච්චර අදහස් වෙන්නේ? පොත් කියනවාද වැඩිපුර? එහෙමත් නැති පොතුත් සමහරලාට ගොඩක් වෙලාවට කියවනවා. අයියලත් එක්ක සෙල්ලම් කරන අයිය මල්ලි එක්ක. එයාගේ නා. හරි. දැන් සචින් කියන්නේ අපි හැමෝම ආදරය කරන පුංචි තරුවක්නේ. දැන් ඔයාගේ හිතෙත් තියනවානේ මේ වගේ මෙන්න මේ වගේ තරුවක් මාත් වෙනවා කවදා හරි. ආ මෙච්චර මේ වගේ කියන්නේ ලංකාවේ තරුවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් විදේශ රටක ඉන්න ඔය ආස කරන ජනප්‍රිය තරුවක් වෙන්නත් පුළුවන්. එහෙම ලංකාවේ ආසම කරන තරුව කවුද? ලංකාවේ මේනක රාජපක්ෂ මම. ඇයි යාට ආස? එයා කියන්නේ එයා ස්වභාවික විදිහනු කරන අර නිකන් සමහරලාට වැඩියෙන් දාලා ඒ දිහර කරන්න ඒක හින්දා මං ආසය කියන්නේ ඒ කියන්නේ ස්වභාවික විදිහට නෑ මම හිතේ සචින් කියයි කියලා නෑ මේනක රාජපක්ෂ මාමා හරි කඩවසම්නේ ඒ නිසා තමයි මං ආස කියලා ඒක නැද්ද එතකොට එහෙම නන්නේ රඟපෑම තමයි ඒක හරි දක්ෂකම තමයි ඒක හරි එතකොට සචින් ලංකාවෙන් එළියේ මං ආස ඉන්දියාවේ ඉන්න ධනුෂ් ධනුෂ්ට ආසයි. ඔව්. එතකොට ඔයා ගොඩාක් මාස ඒ කියන්නේ දමිල සිනමාවට. දමිල සිනමාවටත් ආසයි. ඔය බොලිවුඩ් වලට ආසයි. ඔව්. හරි. එතකොට හොලිවුඩ් වලට ඉංග්‍රීසි ෆිල්ම් එකක අරපාන්න ලැබුණා. කරනවා. ඕ. හරි. දැන් සචින්ට හොඳටම පුළුවන් සිංහල භාෂාව නේද? ඔව්. තව ඊට අමතරව දැන් අපිට අභියෝගෙන්න පුළුවන් නේ. හරි. ඔයාලට දැන් දමිල චිත්‍රපටි වලටත් හරි කැමති. දැන් දමිල චිත්‍රපටියක් ආවොත් රඟපාන්න. එහෙම ආවොත් හා හිතර නැත්නම් හින්දි චිත්‍රපටියක රඟපාන්න ඕන ළමා නළුවෙක් විදිහට. මොකද හිතන්නේ දාට භාෂා හැසිරවීම ලොකු අභියෝගයක් බයක් තියෙනවනේ අපේ ලංකාවේ අයත් නෙමෙයි. අටේ වුණා තමිල් නම් මම තමිල් ක්ලාස් යනවා තමිල් දැන් පුළුවන්. ඉතින් සමහර තමිල් වචන සමහර විතරයි දන්නේ නැත්තේ. ආ එහෙමද? එහෙනම් කියන්නකෝ සඳ ටීවී එකට ආදරේ කියලා කියන්න බලන්න දෙමළ. සඳ ටීවීට ආදරේ. ආදරේ. ආදරේ කියන වචනේ තව දන්නේ කියලා. හරි හරි කමක් නෑ සචින් මම දැන්නේ කිව්ව ඉතින් ඒක මට හදාගන්න වෙලාවකුත් නෑනේ නේද? කමක් නෑ අපි ඉස්සරහට අනිවාර්යෙන් කියමු තම චූටිනේ. හරි. සචින් දැන් කියන්න අපි ඔයාගේ ආස කරන අය ගැන කතා කළා. එතකොට ගෙදර තොරතුරු ගැන කතා කළා. මේ ශේෂ්ත්‍රය ගැන කතා කළා. හරි. මේ සියලු දේවල් අතරින් මං ආසයි දැන් ඔයා කැමති කවදා හරි දැන් ඔයාටම කියලා ওই විදිහට අනන්‍යතාවයක් ගොඩනගාගෙන යන්නද? දැන් සින්නවන සමහර මේ තරු අපි ගොඩාක් ආදරය කරන තරු. සමහර ඉන්නවා මේ අපේ සංස්කෘතික දේවල් එකතු කරගෙන. දැන් මම යහන්නේ දැන් සමහර ආටිස්ලා ඉන්නවා ලස්සනට ඒගොල්ලන්ටම කියලා ඇඳුම් ඒ විදිහටම හදාගෙන එහෙම ඉන්න. දැන් ඕවත් එහෙම කවදාද තියනවද? නැ මම මටම කියලා මේ වගේ ඇඳුමක් ඇඳලා එහෙම තමයි මම තරුවක් විදිහට ඉස්සරහට යන්නේ. එහෙම කියලා හිතනවද? නැත්තම් ඔයාටම කියලා රංගන හැකියාවෙන් ඔය ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවද? මටම කියලා රංගන හැකියාවකින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඇයි වයි එහෙම නැතුව බාහිර ආටෝ බාහිර පෙනුමට නැතුව ඇයි ඔයා රංගන හැකියාව මුචර ස්මතු කරන්නේ? දැන් ওই ධනුෂ් ඉන්දියාවේ ඉන්න ධනුෂ් එයා හෙන්න චූටිනේ. එයා ඒක බලන්නේ එයා ගහගන්න එයා සුපිරියට කරනවා එයාගේ ඇක්ටින් නැචරල් විදිහටම කරනවා. එන්නේ ඒ විදිහට කරන්න තාම මාත් බලාපොරොත්තු වෙනවා. හරි. දැන් ඔයා වැඩිපුර මාස ඒ කියන්නේ ත්‍රාස්‍ය ජනක ජවනිකා බලන්නද? ඒ වගේ අභියෝග වලට දා වැඩිපුර ආස නැත්තම් අපි හිතමු දැන් ඔයා ටික ටික සචින් ලොකු වෙනවා. ඊටසේ ඔන්න අයිය කෙනෙක් වෙනවා හැමෝම ආදරය වෙන ආදරය කරන තරුණෙක් වෙනවා ඒ දවසට ඉතින් අපිට විවිධ තලවලදී විවිධ දර්ශනින් අපිට රඟපාන්න අවස්ථාව ලැබෙන නේද? ඒකට මොන වගේ දර්ශනයක් මොන වගේ දේවල් වලට වැඩිපුර ආස? දැන් ධනුෂා කියපු විදියට සටන් කලාව මන්නම් ආස වැඩිපුර ගහ ගන්න ඒ විදියට නපුරු චරිත වලට. ඇයියේ මට නපුරු චරිත හොඳට කරන්න පුළුවන්නේ. අයියනේ නපුර ඔච්චර ලස්සන මූණක් තියාගෙන නපුර චරිත හොඳට කරන්න පුළුවන් කියන්නේ. ඔවා දැක්කම මේ හිතෙන්නේ නෑනේ සචින්. ඕනේ මට නම් හිතෙන්නේ ඔයා නපුරුයි කියලා. අත්‍තරම නපුරුයිද? නෑ. එහෙනම් කොහොමද නපුර චරිත කරන්නේ? දැන් ඔයා තාත්විකව කරන්න ඕනේ කිව්වා. දැන් මේනක රාජපක්ෂ අයියා මේ මාමට ආදරේ ඔයා එයා හරි ස්වභාවිකව රඟපාන්න නිසා කියලා කිව්වා. ඇයි ඉතින් මේ නපුරු චරිත එක නපුරු චරිත වට පුළුවන්. ඔයා නපුරු නැහැයි. නපුරු නැහැ වුණාට කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට රඟපාන්න කවදාද දවසක පුළුවන්. සම්මානයක් ගන්නම පුළුවන් නේ. පුළුවන්. හරි. දැන් අපි හිතමු දැන් අපේ ලංකාවේ සිනමාවට දැනට මේ වෙනකොට ආරාධනා ලැබිලා තියෙනවද සචින්ට?
දැන්ට මං එකක් කරලා තියෙනවා ඒක තාම තිරගත වෙලා නැහැ ඒක මේ චිත්‍රපටිය යක්ෂාදේශය කියලා තිරගත වෙලා නැහැ හරි දැන් ඒක තිරගත වුණාට පස්සේ සචින්ට ගොඩාක් ආරාධනා ලැබෙයි නේද ඉදිරියේදී ඒ බලාපොරොත්තුව තියනවා නේද ඔව් හරි ඉතින් සචින් ඉතින් අද දවස ඇවිල්ලා අපේ සඳුන් නරන මං හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් බොහොම ආදරණීය අත්දැකීමක් බවට පත් කරා කියලා අපි විශ්වාස කරනවා එතකොටත් සචින් හිනා වෙනවා කොහොමද අනිවාර්යයෙන් නපුරු රස චරිත රඟපාන්නේ මං එහෙම කියනකොටත් එයා හිනා වෙනවා ඉතින් සචින් අද දවසේ අපි මේ මැදිරියට ඇවිල්ලා අපිත් එක්ක මේ විදිහට කතා බහ කරලා අපේ සඳුන් නරනට වෙනස්ම හැඩයක් ලබා දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි සචින් අපි ඔයාට හදවතින්ම ගොඩක් ආදරෙයි සඳ ටීවී කණ්ඩායමත් ඒ වගේම ඔයාගේ අනාගත බලාපොරොත්තු ඒ කටයුතු අධ්‍යාපන කටයුතු කලා ශිෂ්ටාචාර මේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් එහෙනම් ඔයාට ආයුබෝවන් අක්කේ හරි ඉතින් අපි විශ්වාස කරනවා අද දවසේ සඳුන් අරණෙන් අපි ඔබට බොහෝ වටිනා කියන දේවල් ගෙනාවා කියලා නිවහනට ඉතින් හෙට දවසෙත් අපි සඳුන් අරණ තුලින් ඔබව මුණගැහිමේ බලාපොරොත්තුවෙන් අදට ඔබේ නිවහනින් සමුගන්නවා